Aurora වෙතින් අද අපි අලුත්ම තාලේ ගවුමක් මහමු. මේක ඉතාම ජනප්‍රිය ගවුමක් මේ දවස්වල. මුලින්ම අපි මේ මෙෂර්මන්ට්ස් ටික අරගෙන ඉමු. සාමාන්‍ය විදිහට අපි මෙෂර්මන්ට්ස් ටික ගමු උරහිස, පපුව, ඉන, ඉනටුස මේ අපි දන්නවා මේ මෙෂර්මන්ට්ස් ටික වෙනදටත් කොහොමද ගන්න කියලා. අපි බලමු මේ ටික ගන්න විදිය. උරහිස මිම්ම. දැන් අපි දන්නවා මේ පහසු වෙන්න මම නොදන්න අයටත් එක කියලා දෙන්නම්. උරහිස මේ කොනේ තියෙනවා අපිට ඉස්සිච්ච පොඩි බෝන්ස් දෙකක්. අන්න එතනට තමයි අපි ටේප් එක තියලා ඒ එතන ඉස්සිච්ච බෝන්ස් දෙකට තමයි අපි දිගට මැනගන්නේ. මෙන්න මේ කොනේ ඉඳලා මේ කොනට ටේප් එක තියලා අපි මැනගන්නවා. උරහිස පිටිපස්සේ මෙන්න මෙහෙම ටේප් එක තියලා මැනගන්න ඕනේ තමන්ගේ උරහිස්සේ පළල කොච්චරක්ද කියලා. මෙතන කොන් දෙකේ තියෙන රැට දෙක උඩට තමයි තියන්නේ. කතින් අඳලා බලමු අහු වෙනවා. ඊට පස්සේ ඒ උරහිස්ස ප්‍රමාණය අපි දෙකෙන් බෙදලා භාගයක් එකතු කරලා තමයි මේ මිම්ම හදාගෙන තියෙන්නේ. මීට පෙරත් මම හැම වෙලාවෙම කියලා දීලා තියෙනවා. අලුත් අයට තමයි මේ කියලා දෙන්නේ. ඊළඟට අපිට පපුව මිම්ම. පපුව මිම්ම ගන්න අපි මෙන්න මේ කිහිලි කට යටින් ටේප් එක දාලා පිටෙන් අරගෙන වට වට මිම්ම පොයින්ට් එක හරහා පපුවේ උසම තැනින් පොයින්ට් එක හරහා අපි ගන්න ඕනේ. කිහිලි කට අස්සෙන් ටේප් එක දාලා රවුමෙන් අරගෙන තමයි අපි මේ මිම්ම ගන්නෙ. එතකොට එහෙම අරගත් එකට හතරක් එකතු කරලා හතරෙන් බෙදලා තමයි අපි මේ අරගෙන තියෙන්නේ මෙෂර්මන්ට් එක. දැන් මගේ මිමි තමයි ඔය තියෙන්නේ. ඔබේ මිම්ම ඔබට ගන්න පුළුවන්. එතකොට ඒ ගණනය කිරීම කරගන්නවා. ඊළඟට අපි බඳ එහෙම නැත්නම් ඉන කියලා ගන්නේ මෙන්න මේ ඇඟේ අපේ ෂේප් එකක් තියෙනවනේ කෙට්ටුම තැනක් මෙතන. ඒ කෙට්ටුම තැන තනින් අපි ටේප් එක වටේ යවලා අපෝසරයක් රවුම ගන්නවා. ඒකට තමයි අපි ඉන එහෙම නැත්නම් බඳ කියලා කියන්නේ. අපි හැඩයක් තියෙනවා මේ මෙතන පේනවද පැහැදිලිව? අන්න ඒ ප්‍රමාණයටත් හතරක් එකතු කරලා හතරෙන් බෙදලා ගත්තාම එන මෙෂර්මන්ට් එක තමයි මේ අවසානයේ කොටු ඇතුළේ මන් ලියලා තියෙන්නේ. ඊළඟට අපි උකුල කියලා ගන්නේ මෙන්න මේ කනමුල ඉඳලා පහළට මෙන්න මෙතන. අපේ දැන් ගවුමේ නම් ගවුමේ ඉනට ඕනේ තැන, ඉන ඕනේ තැන. අන්න එතනින් අපි රවුම අරගෙන අපි ගවුමේ ඉනට උස අවශ්‍ය තැන අරගෙන ඒක හතරක් එකතු කරලා හතරෙන් බෙදලා එතනත් අපි මෙෂර්මන්ට් එක හදා ගන්නවා. මීට පෙර දැන් මේක පරණ අයට නම් හරි හුරුයි. අලුත් අයට තමයි මේ කියලා දෙන්නේ. ඊළඟට මේ ඉනට උස කියන එක සහ උකුලට උස. ඉනට උස කියන්නේ මෙතන ඉඳලා කන මුල ඉඳලා කනේ පල්ලෙහා කෙළින් ඉඳලා අපි මේ අර හැඩේ තියෙන තැනට වක්‍රයක් තියෙන මෙතන හැඩේ කෙට්ටුම තැනට අන්න එතනට තියෙන උස තමයි අපි මේ ගන්න ටේප් එක තියලා. ඒතර එකවර මේ මිමි දෙකම ගන්නත් පුළුවන් ඕනේ නම් ඔයගලන්ට. මෙතනින් මුලින් තියලා මෙන්න මේ ඉනේ හැඩේ තියෙන තැනට තියෙන උස මගේ නම් අඟල් 14ක් මං අරන් තියෙනවා. මෙන්න මෙතනට තමයි ඒ උස ගන්න. එතකොට ඒ උස අපිට අවශ්‍ය වෙනවා. ඒක අපි බෙදන්නේ කරන්නේ එහෙම ගන්න. ඊළඟට බඳ උකුලට උස. බඳ කියන්නේ ඊතර කලින් මිම්මමයි. උකුලට උස කියලා අපි කියනකොට ඒකත් අර උඩට ගන්න ඕනේ. ඊළඟට උකුල වට මිම්ම ගන්න ඕනේ. උකුල වට කියන්නේ දැන් මෙතනදී අපේ ගවුමේ උඩ කොටසේ කෙළවරෙන තැන. අපිට ගවුමේ උඩ කොටසේ උස ඕනේ තැන තමයි මේ ගන්නෙ උකුල. ඒතර අර මෙෂර්මන්ට් එකමයි අපි ගන්නෙ සාය ගන්නකොට. හරි? සායයට ගන්නකොට අර උඩ උකුලට ගත්ත මෙෂර්මන්ට් එකමයි ගන්නෙ. මොකද අපි උඩ කැලට මේක ජොයින් කරන්නේ ඒ නිසා. ඒතර අපි මේක ෆ්ලෑඩ් සායක් දාන හින්දා මේක තුනෙන් බෙදලා තමයි ගන්නෙ. හරි, තුනෙන් බෙදලා තමයි ගන්නෙ. ඊළඟට සාය උස. හරි, උස අපිට ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේක නම් ෆ්ලෑඩ් සාය මගේ මහාන විදිය කියලා තියෙන වීඩියෝ එක බැලුවා නම් පැහැදිලිව ඔයගලන්ට බලන්න පුළුවන්. දැන් මේ උස ගන්නකොට දැන් අපි අවසානයේ උස මෙන්න මෙතනට ගත්තා කියන්නේ උඩ කොටස. ඉතින් උස ගන්නකොට මෙතන ඉඳලා එතන ඉඳලා තමයි මනින්න ඕනේ. දැන් සමහරුන්ට දණිස ළඟට ඕනේ, සමහරුන්ට ඊට වඩා පහළට ඕනේ. නේද? මෙන්න මේ මෙතන ඉඳලා අපි ගෞමීන ගත්ත එතනට නම් ඉන්න ළඟ ඉඳලා දන හිස ළඟට යනකම් උස ඕනේ නම් එතනට ගන්න පුළුවන්.
පහලටම ඕනේ නම් උසටම ඕනේ නම් උසටම ගන්න පුළුවන් ඊට වඩා අඩු වෙන්න මේ ප්‍රමාණයට ගන්න පුළුවන් ඒක තමන්ගේ කැමැත්ත ඊළඟට අත හරි අත ගන්නකොට අතේ මිම්ම ගන්න අපි මෙන්න මෙතන මුදුනේ ඉඳලා ඉස්සල්ලා අපි ගන්න ඕනේ අතේ උස අතේ උස අරගෙන දැන් මේ ගවම නම් අත දිගයිනේ මේ හරියට ගන්නත් පුළුවන් කැමති කෙනෙකුට අත මේ ගවමේ විදිහට දිගයි. එතකොට අඟල් 15ක් විතර ගන්න ඕනේ සාමාන්‍යයෙන්. තමන් කැමති උසක් ගන්න පුළුවන්. කොටට අත ඕනේ නම් එහෙම මේ හරියට වගේ වෙනවනම් අඟල් 15ක් විතර සාමාන්‍යයෙන් අතේ උස එනවා. එතකොට මේ අත වට ගන්නේ අන්නේ උස ගත්ත තැනින්. දැන් මේ අතේ අපි උස ගත්ත තැන වට රවුම තමයි මැනලා ගන්නේ අත වට කියන එකට. මේ අත වට අරන් තියන්නේ එහෙම. ඊට පස්සේ තමයි මෙන්න මේ ආකාරයෙන් ගණනය කරගෙන අපි හරන් තියෙන්නේ මැහුම් වාසිත් සමග. එහෙම පැහැදිලි කියලා මම හිතනවා. මම මුල ඉඳලා කියලා දෙන්නේ වඩාත් පැහැදිලි වෙන්න දන්නේ නැති කෙනෙකුට අවශ්‍ය කෙනෙකුට. හොඳයි. එතකොට අපිට මේ ටික ගණනය කරගත්තට පස්සේ අපිට පුළුවන් රෙද්දේ කොහොමද මේක ඇඳගන්න කියලා. ඊට කලින් බ්ලොක් එකක් හදාගෙන හිටියනම් හොඳයි අලුත් කෙනෙක් නම් එකපාරට රෙදිවල කපන්න යන්නේ නැතුව අපි මෙන්න මේම රෙද්ද දෙකට නමාගෙන මම අපි දෙපැත්තම එකවර කපා ගන්නවා නම් හතරට නමලා ගන්නවා නැම්ම. රෙද්ද හතරට තියන නැම්ම පැත්තට මැද එන විදිහට රෙද්ද හතරට නමලා ගන්නවා. දැන් මම මේක එක පැත්තක් නමලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා අපි පිටිපස්ස පළුව කොහොමද හදාගන්නේ කියලා බලමු. පළු දෙකම එකවර හදාගමු. හතරට නමලා උගුල ගන්න ඕනේ. මං කොලේ දෙකට නමලා පෙන්නන්නේ. මං උගලන්ට ලේසි වෙන්න මේ ප්‍රමාණය පොඩි හින්දා සෙන්ටිමීටර වලින් අඟලක් සෙන්ටිමීටර එකක් කියලා හිතලා තමා මේ අරගෙන ලකුණු කරන්නේ. හරි ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ හරහට ඉරක් ඇඳ ගන්න ඕනේ උරහිස්ස ලකුණු කරන තැන. උරහිස්ස ලකුණු කරන තැනට ඉරක් ඇඳ ගන්න. ඒ රේඛාව මත තමයි අපි උරහිස්ස ලකුණු කරන්නේ. එතකොට උරහිස්ස අපේ හතහමාරක් තියෙනවා. මේ ඉර මත තමයි ලකුණු කරන්නේ. දැන් මං අඟල් හතහමාරක් නෙවෙයි සෙන්ටිමීටර හතහමාරක් තමයි පැහැදිලි වෙන්න ලකුණු කරන්නේ ඔයගොල්ලන්ට සෙන්ටිමීටර හතහමාරක්. දැන් මෙතන ඉඳලා මේ මුල්ලේ කොනේ ඉඳලා අපි ටේප් එක තියලා මං හිතනවා හොඳට පැහැදිලි කියලා. මෙතන ඉඳලා හතහමාරක් ලකුණු කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් අර කොටු කොලේ මම කියලින් කියලා දුන්න පුංචි පොතේ කොටු ටේප් එක විදිහට අරගෙන මෙහෙම පොඩි කොලේක ඇඳලා පුරුදු වෙන්න. ඊට පස්සේ අපිට අඟලක් පහලට කරන්න ඕනේ. මෙතනින් අඟලක් පහලට කරන්න. පහලට කරලා මෙන්න මේ විදිහට රේඛාවක් අඳිනවා. අඟල කිව්වට මම පහත් කරේ සෙන්ටිමීටරයක් මෙතනින්. දැන් හතහමාර ලකුණු කරා. මෙතනින් අඟලක් පහත් කරා. පහත් කරලා තරමට අඟලක්ම ලකුණු ඕනේ. අඟලක් වෙන සෙන්ටිමීටර එකක් ලකුණු වෙන්න ඕනේ. දැන් ඔන්න දැන් තමයි හරි කර ඉස්සර ඉර නෙවෙයි මේක හරි. එතකොට අඟලක් ලකුණු කරගත්ත මෙතනට. ලකුණු කරගෙන ඊළඟට අපි මොකද කරන්නේ? පහළට තියෙන හරස් මිමි ටික ලකුණු කරගන්න ඕනේ. ඉතින් පපුව මිම්ම පපුව වට රැගල් රේඛාව කියන එක ලකුණු කරන්නේ අපි උරහිස්ස ප්‍රමාණයම තමයි. කියන්නේ හතහමාරක්. හතහමාරක් එතනට ලකුණු කරනවා. ඊට පස්සේ අපි ඉනට උස 14ක් ආවමට 14ක් ලකුණු කරනවා. මම ගත්තේ අර උකුලට උස 16ක්. තව අඟල් දෙකක් පහලට. මට එච්චරයි උස ඕනේ ගවුමේ නිසා. දැන් ඔන්න ඔය විදිහට මේ මිමි ටික ලකුණු කරගන්න. ඊට පස්සේ උස ටික ලකුණු කරගත්තට පස්සේ හරහට මිමි ටික දැන් ලකුණු කරගමු. අර බෙදලා ගණනය කරගත්ත ගණන් ටික පපුව වට මිම්ම මෙතන ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉර ඇඳලා ඉවරලා ලකුණු කරන්න පුළුවන් හුරු නැති කෙනෙකුට අලුත් කෙනෙකුට එහෙම නැත්නම් පරණ කෙනෙකුට නම් මේ විදිහට අර ලකුණු කරගත්ත උස කෙලින් තියලා ඒ අවස්ථාවලදී එන ගණනය කරගත්ත මිමි ටික ලකුණු කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ මේ ලක්ෂ්‍යයන් යහ කරලා අපි මේ හැඩේ ඇඳ ගන්නවා අංශ රේඛාවේ. අංශ රේඛාව ඇඳගන්න අපිට හරස් කිරි අඳින්න ඕනේ නැහැ. පුරුදු කෙනෙක් නම් නුපුරුදු කෙනෙක් නම් අඳින්න. දැන් අපි අත්කට නිර්මාණය කරගන්න ඕනේ හින්දා මෙතන පපුව හරස් මිම්ම ඇඳ. ඇඳලා අර අපි අඟලක් පහත් කරගත්ත තැන ලක්ෂයේ ඉඳලා පහලට කෙලින් ඉරක් අඳිනවා. ඇඳලා ටේප් උතන මැද ලකුණු කරන්න ඕනේ. අපි ලේසිම ක්‍රමේ තමයි ටේප් එක තියලා ටේප් එක දෙකට නමලා එතන මැද ලකුණු කරගෙන අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා.
මංගල් භාගයක් ඇතුළට ලකුණු කරලා ඒ ලක්ෂ්‍ය හරහා අර මුදුනේ ඉඳලා ඒ ලක්ෂ්‍ය අලුත් ලක්ෂ්‍ය හරහා අපි මේ වගේ රේඛාවක් අඳිනවා. මෙතන ඉඳලා මෙන්න මේ විදිහට ටේප් එක තියලා අඟලක් එළියට ලකුණු කරලා හෝ අතහුරුවට ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉදිරිපස අත්කට. ඔය අඳින්නේ ඉදිරිපස අත්කට. දැන් අපි ඉදිරිපසයි පසුපසයි දෙකම ඇඳ එකවර තියෙනවා මෙතන. ගැටලුවක් නැහැ මේ රෙද්ද හතරට නමලා ගත්තොත් අපිට පිටිපස්සේ පළුවත් එක්කම මේ එකවර අඳින්න පුළුවන්. දැන් මේ තියෙන්නේ උර හිස්ස ලකුණු කරගත් එක. අපි මේ රේඛාවේ තියලා අඟල් දෙකම ආරක් පිටිපස්සේ කර ලකුණු කරගන්න ඕන අපිට අඟල් දෙකම ආරක්. ක සම්මත බිම්මක් අඟල් එකක් හෝ එකම ආරක් පහළට ලකුණු කරලා මේ විදිහට පිටිපස කර ඇඳ ගන්නවා. පිටිපස්සේ කර ඇඳගෙන ඊට පස්සේ අපිට පුළුවන් කපා ගන්න මේක කපලා වෙන් කරගන්න පුළුවන්. මෙතන පිටිපස්සේ කර ඉදිරි කර අපි අඳින්නේ නැහැ ඒක පස්සේ තමයි ඒක කරගන්නේ. පිටුපස්ස කර මේ පිටුපස කපලා ඉවත් කරනවා අපි. හරි පිටිපස්ස කපලා ඉවත් කර ගන්නවා. ඉතර අත මෙහාට ගන්න ඕනේ නැහැ අපිට. දැන් මේක තමයි පිටිපස්සේ පළුව. හැබැයි අත් කටේ අපිට අර ඇතුළට හාරලා කැපුවේ අපි ඉදිරි පළුව. හරි දැන් මේක අපි කපාගෙන යනකොට මං කියන්නම් මේ විදිහට අපි කපා ගන්නේ. දැන් මේ කොටස් හතරම එකවර කපා ගන්නවා. ඒකල ඉවත් කර ගන්න පුළුවන් පිටිපස්සේ පළුව. උඩින් අඟල් භාගයක් උර හිස්සෙන් තියලා තමයි අපි කපා ගන්නේ. අංශයෙන් තියන්නේ අපි අංශයට මෙහුම් වාසිත එකතු කරලා තියෙන නිසා මේ විදිහට කපා ගන්නවා. හැබැයි මෙතන දැන් මේ කපන කොට මතක තියාගන්න අත්කට අපි කපන්නේ මෙතනින් ඇතුළ එක නෙවෙයි මේ උඩ එක. ඒ කියන්නේ මම ගැඳර පෙන්නන්නම් මෙන්න මේ රේඛාව මේ හරියෙන් ඔන්නෝම හැඩ කරලා ගන්නවා. එච්චර ගැඹුරු කරන්නේ පිටිපස්සේ අත අපි ඉදිරිපස අත තමයි ගැඹුරට කපන්නේ. ඒ නිසා මේ ප්‍රමාණයෙන් තමයි අපි කපා ගන්නේ පිටුපස්සේ පළුව. මොන දැන් පිටුපස පළුව කපලා අපිට උතනින් ඉවත් කරගන්න පුළුවන්. හතරට ඔබ නැමුවා නම් රෙද්ද පළු දැන් කොටස් හත් දෙකක් තියෙනවා. ඒකෙන් පිටුපස පළුව කපලා ඉවත් කරගෙන ඊට පස්සේ තමයි ඉදිරිපස පළුවට අදාළ දේවල් කරන්නේ. මේ තියෙන්නේ පිටුපස පළුව. ඒක ඉවත් කරගන්නවා. දැන් උතන හතරක් කොටස් දෙකක් තියෙනවනේ. ඇතුලේ තියෙන කොටස ඉවත් කරලා අයින් කරලා දාලා ඊළඟට ඉතුරු වෙන කොටසේ තමයි අපි අත්කට කපා ගන්න ගැඹුරට. දැන් මේ කපන්නේ ඉදිරිපස පළුව. ඇතුලේ තිබ්බ කොටස ඉවත් කරා අපි දැන්. දැන් මේ තියෙන්නේ ඉදිරිපස පළුව ඔන්න අත ටිකක් හාරලා කපා ගන්න ඕනේ අපි අර ඇඳගත්ත රේඛාව හරහා. හරි. දැන් තමයි අපේ ඩිසයින් එක අපි හදාගන්න යන්නේ. මේක තමයි අපි ඩේ ඩිසයින් එක අඳින්නේ. දැන් අපිට දිගට දිග අරගන්න වෙනවා මෙහෙම බැහැ කරන්න. ඒතර මේක දිග ඇරලා තමයි අපි හදාගන්නේ. මෙන්න මෙහෙම දිග ඇරියම ඔන්න දැන් පළුව තියෙන ඔය වගේ එකක් තමයි අපි අයින් කරගන්නේ. පිටිපස්ස පළුව ඔය විදිහයි. අත්කට ගැඹුරු නෑ උච්චර. දැන් මේ තියෙන්නේ ඉදිරිපස පළුව. දැන් මේකෙදී අපි කර නැවත විශේෂයෙන් අඳින්නේ නැහැ. අපි මොකද කරන්නේ මෙන්න මෙහේ මේකේ මේ කොණි ඉඳලා අඟල් දෙකක් ඇතුල් පැත්තට දෙකක් දෙකම ආරක් ඇති. ඊට වඩා ගත්තොත් එහෙම කර ගොඩක් ගැඹුරු වෙනවා. ගැඹුර වැඩි වෙනවා. අඟල් දෙකම ආරක් හෝ දෙකක් දෙකම ආර ඇති. අඟල් දෙකම ආරක් ඇඳගෙන ඇතුළට ඊට වඩා ගත්තොත් කර ගොඩාක් කැපෙනවා ඇතුළට. ඒක නිසා මම ඒක පස්සේ පෙන්නන්නම් පැහැදිලිව මොකද්ද වෙන්නේ කියන. මෙන්න මේ විදිහට රේඛාවක් අපි මේ හරහා ඉදක යා කරලා ඇඳගන්න. මෙන්න මේ විදිහට. දැන් ඔය වගේ කොටස් දෙකක් අපිට ඕනේ. මේ කොටස අවශ්‍ය නැහැ අපිට. මේ කොටස කපලා ඉවත් කරගන්නවා. අනිත් කොටස තමයි දැන් අපිට අවශ්‍ය. ඒකෙන් කොටස් දෙකක් ඕනේ අපිට. ඕවර්ලැප් වෙන විදිහට තියන්න. ඒකෙන් කොටස් දෙකක් ඕනේ. දැන් පැහැදිලිනේ මම බොහොම හිමින් කියලා දෙන්නේ. කෙනෙකුට ඕනම කෙනෙකුට මේක කරගන්න පුළුවන් වෙන විදිහට. දැන් මේක දිගේ අපි කපලා වෙන් කරගන්න ඕනේ. නේ? හොඳට බලගන්න. බොහොම පැහැදිලිව හිමින් කියලා දෙන්නේ. දැන් මේ කොටසෙන් දෙකක් අපිට ඕනේ. ඒ දෙක එකිනෙක එක මත එක තියෙන විදිහට ඕවර්ලැප් වෙන විදිහට තමයි අපි දැන් මේක තියලා හදාගන්නේ. මේකෙන් තව එකක් ඕනේ. දෙකක් ඕනේ.
ගයි අපි අර හර එක පැත්තක් විතරක් නෙමෙයි අපි දිගේ අරලා මේක හදා ගන්න ඕනේ නැත්තම් බෑ හරි ඕන දැන් අපේ බ්ලොක් එක හරි ඔයගොල්ලන්ට පුංචි වැට එකක් හදාගෙන මහන්න කලින් පුළුවන් රෙද්ද දෙක කපන්න කලින් කොළේක කපලා පොඩි වැට පුරුදු වෙන්න දැන් ඔන්න මම පළු තව එකක් කපාගෙන දැන් මම දෙකක් කැපුවා මොකද කොටස් දෙක වෙන වෙනම තියෙන විදිහට ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න දැන් මේ දෙක එක මත එක තියලා මෙන්න මේ විදිහට තමයි දැන් අපේ කතන්දරේ හැදෙන්නේ මේ විදිහට දැන් මේකේ කරමේ ලං වෙනකොට කර ලං වෙනවා ඈත් වෙනකොට ඈත් වෙනවා නේද දැන් මේ විදිහට අපිට ඕන තව කර ටිකක් අර ඇතුළට කපා ගන්න පුළුවන් අතනින් හැබැයි අර මුල දෙකම අර තියෙන්න ඕන පිටිපස්සේ කරට සම්බන්ධ කරගන්න එපැයි අපි හරි තැනි නේද ඒක නිසා දැන් මේ විදිහට තමයි අපේ ගවුම ඉදිරිපස තියෙන්නේ දැන් මේ එක පයිපින් කරන්න පුළුවන් නෙට් රෙද්දකින් වගේ නම් අවශ්‍ය නම් මේ විදිහට පොඩ්ඩක් අර ඇතුළට කපලා ගන්නත් පුළුවන් ඒක තමන්ගේ කැමැත්ත මේ ප්‍රමාණෙත් ඇති එතකොට මේක නෙට් රෙද්දක් නම් ලයිනින් කරන්න පුළුවන් එහෙම නැත්නම් දැන් මෙහෙම ආපුවම කර ගැඹුර අඩු වෙනවා හරි ප්‍රමාණය අඩු වෙනවා හරි එතන මේ දෙකම ආරටම තියලා මේක ලං කරොත් අපි අඩු කරොත් ප්‍රමාණය වෙනස් වෙනවා. මෙන්න මෙතනින් අපි පොඩි පටියක්. ඔතනින් ගැටයක් දාගන්න දාලා තියෙනවනේ අපි ඩිසයින් එකේ. මෙන්න මෙතනින් අපි අල්ල ගන්න ඕන දිග අඩු පටියක්. ඒක තමන්ගේ කැමැත්ත බෝ එකේ දිග ප්‍රමාණය අනුව අඟල් දෙකක් විතර පළල පටියක් ගන්න ඕන. අඟල් දෙකකට පළල ගන්න නම් මහල ඉවරනකොට හතරයි කාලක් ගන්න ඕනේ. මොකද මැහුම් වාසිත් අහුවෙලා මෙහිලා දෙකට නැමිලා එනකොට අඟල් දෙකක් ගන්න නම් හතරයි කාලක පළල පටියක් ගන්න ඕනේ. ඒක මෙතනින් අල්ලන්න ඕනේ පොඩි කෑල්ල. පොඩි දිග එච්චර ලොකු දිග නෙමෙයි. ඒ වුණාට ඒ වගේම මෙන්න මේ ඇතුළට තියෙන කොටසටත් අපි පටි කෑල්ලක් කපා ගන්න ඕනේ. දැන් මේකේ ඇතුළට තියෙන කොටසේ මෙන්න මෙතනට අල්ල ගන්නවා නම් පටියක්. මේක ඇතුලෙන් ගිහිල්ලා එහා පැත්තෙන් එන්න තරම් දිග තියෙන පටියක්. ඒ කියන්නේ අපි ඉන වටේට පිටිපස්සෙන් මේ එළියට අරගෙන මේ අයිනෙන් එළියට අරගෙන පිටිපස්සෙන් මේ පැත්තට අනිත් පැත්තට ගන්න පුළුවන් විදිහ දිග ප්‍රමාණය පටියක් අපි මෙතනට අල්ල ගන්න ඕනේ. එතකොට ඒකට ප්‍රමාණය හරියන විදිහේ පටියක් කපලා මෙතනට අල්ල ගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි? ඔතෙන්ට අල්ලගෙන මෝට්ටුවේදී අංශයේදී හිලක් හදලා ඒකෙන් එළියට අරගෙන තමයි අපි දැන් මේක ගන්නෙ. පිටවටේ ගෙනල්ලා අනිත් පැත්තෙන් අනිත් කොනට ගේනවා දැන්. ගෙනල්ලා තමයි මේ ගැටේ ගැට ගහන්නේ. තේරුණාද? එතකොට මේ පටිය එහෙනම් මේක මහගෙනනකොට මෙන්න මෙතනින් පොඩ්ඩක් තියන්න ඕන හිලක් තියලා ඒක ටැක් කරලා එතනින් මෙන්න මෙතනට හයි කරන පටිය එළියට ගන්නවා එළියට අරගෙන ඒක පිට පැත්තෙන් ගෙනියලා පිට වටේ අරන් ඇවිල්ලා ඉනේ පිට පැත්තෙන් අරගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් එළිය ගෙනල්ලා අර කොට පටියත් එක්ක බෝ එක ගැට ගන්න කොට පටිය ළඟින් මෙතනින් බෝ එක ගැට ගන්න එක තමයි අපි කරන්නේ ඒකට පටි දෙක හදා ගන්න ඕනේ ඔතෙන්දී හතරේ පටිය අඟල් දෙකක් වෙන්න නම් හතරයි කාලක් ගන්න ඕනේ අඟල් කාලක් මෙහුම් වාසිය තියෙනවා දැන් මේ බලන්න කර දැන් ගොඩාක් අපි අඟල් දෙකට වඩා ගත්තා නම් මේ බල මෙතනටම ගත්තා නම් කරේ ගැඹුර අඩු වෙනවා හරි මෙහාට ගන්න ගන්න කරේ ගැඹුර වැඩි වෙනවා ඉතින් ඒක නිසා තමයි අපි අවශ්‍ය විදිහට ලොකු ගැඹුරක් නැතුව ගන්නේ කර ගොඩක් ගැඹුරු කරන්න නම් කාට හරි ඕනේ නම් යටට ස්කිනි එකක් ඇඳලා හදාගන්න එහෙම පුළුවන්. දැන් කාට හරි පුළුවන් ওই පැති දෙක මාරු කරන්නත් ඕන නම් හුරු නැත්තම් අනිත් පැත්ත ගැටේ දාන්න අර මං කිව්ව විදිහට දිග පටිය මේ පැත්තට හයි කරලා කොට පටිය මෙන්න මේතනින් හයි කරලා ගන්නත් පුළුවන්. Tamanට හුරු පැත්තට ඒ පටි දෙක ගැට ගන්න මේක කැමති විදිහට ඕලැප් කරලා ගන්න පුළුවන්. ඒක Tamanගේ හුරු පැත්ත. සමහරුන්ට වැහෙනේ අනිත් පැත්තට ගැට ගන්න. සමහරු වමට සමහරු දකුණට. ඉතින් කැමති විදිහකට ඒක හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සිද්ධිය තමා වෙන්නේ අපේ මුල උඩ කොටසේ දැන් මේ කර ඈත් කරනකොට ඈතටත් නේද ලං කරනකොට ලං ඈත් කරනවා නම් අනිවාර්යෙන් ස්කිනි එකක් අඳින්න ඕනේ යටට ගොඩක් පහලට මේක හැදෙනවා නම් මොකද මේක ටිකක් සිල්කි රෙද්දකින් මැහුවොත් ලස්සනයි කියලා මට හිතෙනවා අර net රෙද්දක් වගේ ලේස් ඩිසයින් තියෙන ඔය දැන් ඔය පින්තූරේ අපේ මේ මුල රූපේ පෙන්නලා තියෙන විදියට ඒ වගේ රෙද්දකින් මහනවා නම් පුළුවන්. ඉතින් දැන් කොහොමත් ස්කිනි එකක් යට රඳිනවා නම් පේන්න ඕනේ නම් ඒක එතකොට යට අපිට කර ඈඩ් කරලා ගත්තේ. දැන් ඊළඟට අපි බලමු අත නිර්මාණය කරගන්න විදිහ. මේ අත නිර්මාණය කරගන්න දැන් අපි උසට අරගෙන මෙන්න මේ විදිහට කොටස් හතරකට නමලා
ඉරක් ඇඳලා නැම්මට තියලා ඉරක් ඇඳලා අපි නැම්මේ ඉඳලා එහා පැත්තට ලකුණු කරනවා අපේ උර හිස ප්‍රමාණය. يعني හතහමාරක්. ඊට පස්සේ මේ අයිනෙන් පහලට තුනහමාරක් ලකුණු කරනවා ඒක සම්මත වීම. ඊට පස්සේ අපේ අතේ දිග ලකුණු කරනවා. අතේ දිග මං කව 15ක් ගන්නවා මං කියලා. දිගට ඕනේනම් මිම්මේ තියෙන මගේ 8ක් ඒ වුණාට අපිට දිගට ඕනේනම් 15ක් ගන්න පුළුවන්. අපි මේකේ ගමු 15ක්. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා නැවතත් අර තුනහමාර ගත්ත තැන ඉඳලා නැවත හතහමාරක් ලකුණු කර ගන්නවා. ඒ උර හිස මිම්ම තමයි ලකුණු කරේ එතන. ඊට පස්සේ මේ අත වට මිම්ම මං කිව්වනේ ගන්න අපේ 15 උස තිබ්බ තැනින් වට මිම්ම කියලා. ඒක ගණනය කරගත්ත එක අපි මෙතන ලකුණු කර ගන්නවා. මෙතන එක ලකුණු කර ගන්නවා අපි අර ගණනය කරගත්තු එක. ඊට පස්සේ මෙන්න මේක මෙතනට ඇඳලා මේ තුනහමාර ළඟින් ලකුණු කරපු තැනට එදක යා කරගන්න පුළුවන් අංශය අතේ අංශය මේ විදිහට යා කරගන්නවා අපි. හරි දැන් යා කරගෙන ඉතුරු උඩ අත්කට ඇඳ ගන්න ඕනේ. ඒකට මොකද කරන්නේ අපි අර හතහමාර දෙකට බෙදනවා. ඒ කියන ටේප් එක දෙකට නමලා පුළුවන් අපිට බාගේ මැද හොයාගන්න මැද හරි මැද අරගෙන එතනින් අඟල් කාලක් ඇතුල් පැත්තට ලකුණු කරනවා අඟල් කාලක්. ඊට පස්සේ ඒ ලකුණු කරගත්ත ලක්ෂ්‍ය හරහා තමයි අපි මෙන්න මේ විදිහට අත්කට අඳින්නේ. මෙහෙම ඇඳත් ගැටලුවක් නැහැ. ඇතුළට මේ හැඩ කරලා මෙහෙම ඇඳත් ගැටලුවක් නැහැ. Tamanට කැමති විදිහකට ඇඳ ගන්න අන්න එහෙම අර්ධ කරනවා නම් අර මුලින් ඇඳපෙක ඉඳලා අඟලක් පහළට ලකුණු කරලා මෙන්න මෙතනින් ලකුණු කරලා පල්ලෙහාට නුහුරු කෙනෙකුට ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්තම් හිතේ මානෙට අත හැඩ කරලා දැන් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ගොඩක් කල දැන් මේ මගෙත් එක්ක ඉන්නයි. ඊට පස්සේ අපිට ඕනේ නම් පොඩි බෝරිච්චියක් වගේ උඩට පොඩි රැලි ටිකක් එන්න ඕන නම් මෙතනින් අඟල් දෙකක් එහාට කරනවා. නේ අත්කට එතන මුදුනේ අඟල් දෙකක් එහාට කරලා මේ විදිහට රේඛාව මෙතනට යා කරගන්න පුළුවන්. පොඩ්ඩක් රැලි ටිකක් ඕනේ නම් අත බුරුලට ඕනේ නම් ගොඩක් ඕනේ නම් අපිට රැලි ගොඩක් ඕනේ නම් අපිට මේක බ්ලොක් එකේ තියලා රෙද්දේ තියලා කපනකොට පුළුවන් ඔය නැම්මෙන් පොඩ්ඩක් එහාට කරලා අත මුදුනේ ඇල කරලා තියලා දැන් මේ මෙහෙම තියෙනවා නම් රෙද්ද චුට්ටක් මේ රෙද්ද මෙන්න මෙහෙම නැම්ම තව ටිකක් එහාට කරලා තියලා බ්ලොක් එක මෙහින් තියලා කපන්න පුළුවන්. හරි දැන් මේ අත අපි කපලා වෙන් කරගමු. අඟල් භාගයක් තියන්න ඕනේ යට වාටියට. අනිත් ඒ වගේ අංශයට අපි තියන්නේ මොකද ඒවත් එක්ක තමයි අපි ගණනය කරලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය නැහැ. කලින් වීඩියෝ වල අත් කපලා ෆ්ලෙයර්ඩ් ස්කර්ට් එක කපලා හොඳට හුරුවා ඉන්නේ. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. අපිට මේක කදා ගන්න පුළුවන්. හරි, ඕන දැන් අතත් කපාගෙන ඉවර. දැන් උඩ කොටස අපි මහ ගන්න ඕනේ. උඩ කොටස මහගෙන ඉවර වෙන්න උන අතේ මැද මෙන්න මෙහෙම කට් මාක් එකක් දාගන්න. එතකොට අපිට අතේ මැද ලේසි හොයාගන්න හැම වෙලෙම මුදුනේ කට් මාක් එකක් දාගන්න. එතකොට ලේසියෙන් බලා ගන්න පුළුවන් අපිට මැද කොහෙද කියලා. ලේසි මහනකොට ආය කටුක ගහ හොය හොය ඉන්න ඕනේ නැහැ. එතන තිබ්බ මැහුව. හනේ පහසුවෙන් මහ ගන්න පුළුවන්. දැන් බලමු අපි මේක කොහොමද මහගන්නේ. දැන් මුලින්ම කරන්නේ උර හිස පිටිපස්සට තියලා මෙතනින් පිටිපස්සේ කර දැන් එක ගානට තියනවා මූට්ටු කරගන්න ඕනේ. මේක ඕවල් එපරකට බලන්න ඕනේ කොයි කොටසද උඩට යන්නේ කියලා. ඊට පස්සේ මේක පයිපින් කරගන්නත් පුළුවන්. නෙට් රෙද්දකින් වගේ මහනවා නම් ලයිනින් එක තියලා අනිත් පැත්තට හරව ගන්නත් පුළුවන්. නැත්තම් පයිපින් කරගන්න දෙපැත්තම. එතකොට පිටිපස්සේ කරත් එක්කම පයිපින් කරන්න හැම වෙනවා නම්. ඉතින් මේ ඕවර්ලැප් වෙන පැත්ත ඔබේ කැමැත්ත. ඒක මේ වෙලාවේදී පුළුවන් එහෙට මෙහෙට කරගන්න. ඒක ගැටලුවක් නැහැ. මෙතෙන් දිහා කරලා හදාගෙන අර පටි අල්ල ගන්න. මේ පටි අල්ලනකොට බලන්න ඕනේ කොයි පැත්තටද දිග පටිය කියලා. ඊට පස්සේ මේ විදිහට දැන් අපි තියලා මේ විදිහට තියලා අපි පටිත් හදාගෙන දැන් අවශ්‍ය පටිය හදා ගන්න ඕනනේ. පටි දෙකත් හදාගන්න. හදාගෙන දැන් මේ දෙපැත්ත ගහන්න කලින් හරි ගහන්න කලින් අත අල්ල ගන්න. එතකොට ලේසි. අතේ මුදුන හරි මේ අතේ මුදුන උඩට තියලා මෙන්න මෙහෙම එන විදිහට මේ විදිහට මහගෙන යන්න පුළුවන්. හරි එහා පැත්ත මහලා
මහනකට හරියට මුදුන එන්න ඕනේ මුදුනට. මෙන්න මේ විදිහට තියලා මහගෙන ගියාම ඔබට පේන ඇති ගානටම එනවාත. හරි වැඩි වෙන ටික මුදුනෙන් වැඩි කරන්න අත් කටේ ඉඳලා අල්ලගෙන යන්න මේ විදිහට. පුරුදු නැති කෙනෙක් නම් නූලක් ඇද ගන්න පුළුවන් ඉස්සෙල්ලා. අතේ නූලක් ඇදලා ඊට පස්සේ පුළුවන් මහගෙන යන්න අවශ්‍ය ප්‍රමාණයට. එතකොට මේ ටික ඔන්න ඔය විදිහට මුදුනට හරියට මුදුන එනවා වැඩි වෙන ටික අපිට වැඩි කරලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අත අල්ලගත්තට පස්සේ අතේ වාටියත් මහලා තම අත අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අත අල්ලගත්තට පස්සේ අතේ අංශයයි කඳේ අංශයයි එකවර මුට්ටු කරගන්න. ඒක පහසුයි. අංශය අල්ලලා අත මුට්ටු කරන්න හරි අමාරුයි අලුත් කෙනෙකුට. දැන් මෙහෙම කරපුවහම පහසුයි. පහසුවෙන් ඒක ඉවර කරගන්න පුළුවන්. ඒතරේ අංශය අල්ලනකොට මතක තියාගන්න දිගපටිය තියෙන තැන පොඩි සිදුරක් තියාගන්න ඕනේ අපි. ඒක සිග්සැග් කරලා හරි මොනවා හරි කරලා එතනින් දිහෙන්නේ නැති වෙන්න හදාගන්න. හරි. ඒක හදාගෙන තමයි අපි ඊළඟ පියවරට යන්න ඕනේ. දැන් උඩ කෑල්ල මහල ඉවරයි. දැන් ඊට පස්සේ අපි බලමු සාය කොටස කපාගන්න. ෆ්ලෙයර් ස්කර්ට් එක කපන විදිය ඔබ දන්නවා. රෙද්ද නමාගෙන ත්‍රිකෝණයට නමා ගන්න ඕන රෙද්ද. මගේ ෆ්ලෙයර් ස්කර්ට් මහන කපනන්න කීප සැරයක් කියලා දීලා තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි. කීප වතාවක්ම කියලා දීලා තියෙනවා. ඒ නිසා මං හිතනවා පුළුවන් කියලා මේ විදිහට. දැන් මෙහෙම ගත්තාම අපිට නැම්මට රවුමට එකට ස්කර්ට් එක එකක් විදිහට නෙමෙයි කැපෙන්නේ. මේ විදිහට නැමුවොත් කැපෙන්නේ අංශ දෙකත් එක්ක. ඒතර අංශ දෙක මුට්ටු කරලා තමයි අතෙන්ට අල්ලන්න ඕනේ. ඒතර හැඩේකුත් එනවා පොඩි. ඒතර මෙන්න මේ විදිහට ත්‍රිකෝණයට නමලා අපි අර ගණනය කරගත්ත ටික, ඒ කියන්නේ ඉනවට ගණනය කරගත්තනේ ප්‍රමාණයක්, ඒක ඔය මුදුනේ ඉඳලා පහළට ලකුණු කරන්න ඕනේ. දැන් මෙතන ඉඳලා මුදුනේට ටේප් එක මෙන්න මේ විදිහට තියලා ඒ එන ප්‍රමාණය, උස ප්‍රමාණය මෙන්න මෙහෙම ලකුණු කරගෙන යන්න ඕනේ. හරි, මේ විදිහට ලකුණු කරගෙන යන්න ඕනේ. අර මුදුන එහෙම්මම තියන්න ඕනේ. තියලා රවමට කරකව කරකව මේ විදිහට ඒන ලකුණු කරන්න ඕනේ. මේ තියෙන්නේ. හරි, මෙහෙම ලකුණු කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ එතන ඉඳලා තමයි අපි උස ලකුණු කරන්න පටන් ගන්නෙ. මෙතන ඉඳලා තමයි පහළට උස අපි හිතමු 30ක් ගත්තා කියලා. මං කියවන මට 30ක් ඕනේ කියලා. එතකොට මේ ලකුණු කරපු රේඛාව ඉඳලා තමයි 30 පහළට ලකුණු කරගෙන යන්නේ. දැන් මේක තව ටිකක් උගුරන් පැහැදිලි වෙන්න මම මේක පොඩිවට උඩින් ලකුණු කරන්නම්කෝ. මෙන්න මෙහෙම උස ප්‍රමාණය ආවා කියලා ලකුණු කරන්නම්කෝ. මේ පැහැදිලි වෙන්න උඩ ඉඳලා මෙතනට ලකුණු කරා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අපහම ওই විදිහට ආවා කියමුකෝ. එතකොට එතන ඉඳලා පහළට මෙන්න මෙහෙම තියලා ඉර ඇඳගෙන දැන් එතන ඉඳලා අර ලකුණු කරගෙන යන්න ඕන. අර රේඛාව දිගේ තියාගෙන එතකොට ලස්සනට හැඩේ එනවා. හරි, දැන් මෙතන නම් මගේ 21ක් වගේ එන්නේ මේකේ මේ කොළේ විදිහට එතන ඉඳලා ගන්නකොට. තමන්ට අවශ්‍ය උස ඒ අනුව රෙද්ද නමා ගන්න. එතකොට මෙන්න මෙහෙම තියලා ලකුණු කරා අවශ්‍ය උස මේක දිගට තියාගෙන ඒ උස ලකුණු කරගෙන ලකුණු කරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ නිකම් අපිට රේඛාවක් ඇඳිලා තියෙනවා. ඒකට මහුන්වාසි භාගයක් තියන්න වාටිය මහනවනම් නමලා මහනවනම් නැත්තම් අපි කෝඩ් කරගන්නවා වගේ කරනවනම් නෙට් රෙද්දක වගේ නම් කෝඩ් කරගන්න පුළුවන්නේ. එහෙම වෙලාවට අපිට අවශ්‍ය නැහැ මහුන්වාසි භාගයක් තියන්න. නිකම්ම මෙන්න මේ විදිහට අර උඩ රේඛාවට තියලා ලකුණු කරගෙන ඇවිල්ලා ඒ කෙලින්ම කපත හැකි. මේ කෙලින්ම අපිට ඕනේ නෑ අය මේ මෙහුවාසි අවශ්‍ය නම් භාගයක් තියන්න. වාටිය මහනවනම් කෝඩ් කරනවනම් මේ විදිහට කපමු. දැන් ඉනගත්තේ ගෞමේ ඉන ගානමනේ. එතකොට හරියටම මේක දැන් රැලි නෑ. කෙලින්ම ගානටම ගෞමට සෙට් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ගෞමට. මේක දැන් ඔගොල්ලන්ට පහසුවෙන්ම සෙට් කරගන්න පුළුවන්. දැන් මේකේ දැන් ගෞමේ අපි අංශයත් මූට්ටු කරාන ඉස්සල්ලා. ඒ නිසා මේකේ ඉස්සල්ලා අංශ දෙක මූට්ටු කරගන්න ඕනේ. අංශ දෙක මූට්ටු කරලා ඉවර වෙලා තමයි අල්ලන්න ඕනේ. නැත්තම් කැතයි. මේකෙදී අර අත ඇල්ලුවා වගේ අල්ලන්න බැහැ. කෙලින්ම අල්ලන්නත් කැතයි. අල්ලන්න පුළුවන් බැරි නැහැ. ඇල්ලුවොත් අර ලස්සන හැඩයක් එන්නේ නැහැ. හරි, අංශ දෙක අල්ලලා ඉවර වෙලා මේ ඉනට දැන් මෙතන ඉන මේක හදාගෙන ඉවරයිනේ. අපිට මෙහෙමනේ තියෙන්නේ අපේ. දැන් ඔන්න ඉනට මූට්ටු කරගෙන යන්න වටම කන පිටට තියලා. දැන් මේක මෙන්න මෙහෙම තියලා තමයි අල්ලගෙන යන්නේ. මේ කොනේ ඉඳන්
අල්ලගෙන යනවා. මැද ලකුණු කරගත්තා අර මේ කඳේ මැදට මැද එන විදිහට අල්ලගෙන යන්න. හරි, එතකොට මෙන්න මේ විදිහට අපිට ගවුම එනවා. අතත් එක්ක අත තියලා මේ විදිහට ගවුම එනවා. එතකොට ලස්සනට බෝ එක ගැට ගහ ගන්න පුළුවන්. කඩා හැරෙන රෙද්දක් නම් හොඳයි. ලොකු කෙනෙකුට නම් තුනහමාරක් වගේ ඕනේ. හැට පළල වුණත් තුනක් වුණත් පුළුවන්. පුරුදු වෙන කෙනෙක් නම් තුනහමාරක් වගේ අරගෙන මේ ගවුම මහලා බලමු.